නැගින ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලන් තරගාවලියේ පළවෙනි තරගයේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ තරගාවලියට හොඳ ආරම්භයක් එක්ක. මේ තරගාවලියට සෙල්ලම් කරන ශ්‍රී ලංකා කණ්ඩායම බලද්දී ජාත්‍යන්තර තරගාත් දෙකින් තියෙන ක්‍රීඩකයන් ගණනාවක්ම කණ්ඩායමට අයත්. ආසියානු කුසලන් තරගාවලියකට වගේම ලෝක කුසලන් තරගාවලියට වඩාත් හොඳ සංචිතයක් හදාගන්න මේ තරගාවලියේ අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැලකිල්ලට ගන්න විදියක් තමයි අපිට මේ සංචිතයේ නම් වෙද්දී හැඟෙන්නේ. කණ්ඩායමේ නායකත්වය දෙන්නේ දුනිත් වෙල්ලාලගේට. දුනිත් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරලා වැඩ බැරි නිසා එළියට ගිය කෙනෙක් නෙවෙයි. ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් 11 නිසා දුනිත් පසුගිය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන හිමි වුණේ නැහැ. නැගින කණ්ඩායමේ පළවෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 249ක් පන්දු අර 50 අවසානයේ ලබා ගන්න සමත් වෙන්නේ අවිෂ්ක ප්‍රනාන්දුගේ ශතකය එක්ක. අවිෂ්ක ලකුණු 133ක් ලබා ගනිද්දී එල්ල කරන පහරවල් වලින් ආපහු දැක්කේ ආබාධයට කලින් දැකපු අවිෂ්කව. අවාසනාවට ආබාධයට ලක්ුණේ නැත්තම් තාමත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා අවිෂ්ක වෙන්න තිබුණා. අවාසනාවට අවිෂ්කගේ ආබාධය අවිෂ්කට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් නරක විදිහට බලපෑවා. කොහොම වුණත් දැන් ආපසු අවිෂ්ක ඇවිත් ලෝක කුසලන් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය තෝරද්දී අවිෂ්ක දානවද නැද්ද කියන එකත් ප්‍රමෝදයලට ගැටලුවක් වෙයි. ආරම්භයේ විනෝද් බානුක සෙල්ලම් කළ ඉනිම මැදපෙළ ප්‍රතිකරුවන් විදිහට පසින්දු සහ දුනිත් අශේන් සෙල්ලම් කළ ඉනිම් තරගාවලියේ ඉස්සරහට දකින්න ලැබුණොත් ජාතික කණ්ඩායමේ මැදපෙළට මෙතනින් ආදේශක හොයනවද කියන ප්‍රශ්නේ තීරීම් කමිටුවට එයි. ලකුණු 350ක ඉලක්කය හඹා යන්නාපු බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 301ක් ලබා ගන්න සමත් වෙද්දී දුෂාන් හේමන්ත සහ ආරච්චිගේ දෙන්නා පන්දිය වන්න විදිහට බංග්ලාදේශ කණ්ඩායමේ අවශ්‍යම කඩලු දවා ගන්න විදිය තමයි අපි දැක්කේ. ප්‍රමෝත් මදුශංක කඩලු 3ක් දවා ගත්තත් ආරම්භයේ ප්‍රමෝත් තෙරෙහිව හොඳින් ලකුණු ගන්න විදිය තමයි අපි දැක්කේ. 9 වෙනි කඩලු දවා ගන්න ශ්‍රී ලංකා පන්දිය වන්න ලොකු ලකුණු ප්‍රමාණයක් දීපු නිසා තමයි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 300ට ආවේ. ඒ අවස්ථාවේ පන්දියවපු චාමික කරුණාරත්නට එරෙහිව බංග්ලාදේශ අවසන් ප්‍රතිකරුවොත් පහසුවෙන් පහර දෙන විදිය තමයි අපි දැක්කේ. නිපන්දු දෙකකුත් වයිට් පන්දු දෙකකුත් එක්ක පන්දු ආර 8කදී ලකුණු 60ක් දුන්නු චාමික එක කඩුල්ලයි දවා ගන්නේ. පසුගිය තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ හිටපු චාමික නැගීම ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගාවලියේ පෙන්වන වැඩ එක්ක ජාතික කණ්ඩායම එක්ක සෙල්ලම් කරනවද කියන එක තීරණය වෙයි. කොහොම වුණත් මේ තරගාවලියේ අපේ තරුණයෝ වැඩ පෙන්වලා තීරීම් කමිටුවට කණ්ඩායම තෝරද්දී කවුද තෝරන්නේ කියලා ගැටලු ටිකක් හැදුවොත් ඒක අපේ ක්‍රිකට් වලට නම් ගොඩක් හොඳ දෙයක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.